ව්‍යවසායකයෙක් කියලා කියන්නේ අවස්ථාවක් දකින පුද්ගලෙ. ඉතින් මේ වෙනකොටත් ඔබ දන්නවා ලංකාවේ ඇති වෙලා තියෙන තත්ත්වයක් එක්ක ගොඩක් ව්‍යාපාර වැහිලා යන අවස්ථාවේදී මේ අවස්ථාවේ ව්‍යාපාර අවස්ථා ගණනාවක් අපි වෙලා තියෙනවා. ඉතින් ඔබට දැස් ඇරලා බලන්න පුළුවන් නම් මොකද්ද මේ අවස්ථාවේ තියෙන ඔපචුනිටි කියලා මේක ඔබට අවස්ථාවක් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් මේකෙන් ව්‍යාපාරයක් පටන් ගන්න පුළුවන්. ඉතින් මේ දවස්වල වැඩිපුරම ගැටලුවක් වෙලා තියෙන ඔබ දන්නවා කිරිපිටි නිෂ්පාදනය සම්බන්ධයෙන්. විශේෂයෙන්ම කිරිපිටි නිෂ්පාදනය මේ වෙනකොට ලංකාවේ ඔබට කිරිපිටි ලබා ගැනීමේ හැකියාවක් නැති වෙලා තියෙනවා. විශේෂයෙන්ම කිරිපිටි තමයි අපිට ලබා ගැනීමේ හැකියාවක් නැතුව තියෙන්නේ. නමුත් ඔබ දන්නවද මේ හරහා අපිට ඇවිල්ලා තියෙන ව්‍යාපාරික අවස්ථාව මොකක්ද කියලා? ඉතින් මොනවද මේ ඇති වෙලා තියෙන ව්‍යාපාරික අවස්ථා? බොහෝ වෙලාවට ව්‍යවසනයක් කියලා කියන්නේ අපිට ව්‍යාපාර අවස්ථා බොහොමයක් උදා කරන එකක්. ඉතින් අපි මේ වෙලාවේ උදාහරණයක් විදිහට අපි බලමු කිරිපිටි නිෂ්පාදනයේ සම්බන්ධයෙන්. එහෙම නැත්නම් කිරිපිටි ලබා ගැනීම සම්බන්ධයෙන් ලංකාව ඉතාම දුෂ්කරතාවයකට මුහුණ දීලා තියෙනවා. එහෙම නැත්නම් පාරිභෝගිකයන් විදිහට මේක ලබා ගන්න හැකියාවක් නැති වෙලා තියෙනවා. මොකද මොවුන් මේ නිෂ්පාදනය බෙදා හරින්නේ නැති නිසා. ඉතින් මේ වගේ අවස්ථාවල අපි පෙළඹෙන්න ඕන මේකට ආදේශක මොනවද කියලා බලන්න. ඉතින් අපි කොහොමද ව්‍යවසායකයෙක් විදියට මේක ව්‍යාපාරික අවස්ථාවක් කරගන්නේ? විශේෂයෙන්ම යම්කිසි භාණ්ඩයකට ඉල්ලුමක් තියෙන වෙලාවේදී ඒකට ආදේශක මොනවද තියෙන්නේ කියලා බැලුවා නම් ඔබට යම්කිසි ව්‍යාපාරික අදහසක් ගන්න පුළුවන්. ඉතින් මම මේ ගැන කතා කරන්න හිතුවේ මේකේ අපි නොදකපු පැත්තක් තියෙනවා, අපිට වාසියක් විදියට හරව ගන්න පුළුවන්. විශේෂයෙන්ම 2021 අංක 10 දරන දේශආදායම් සංශෝධිත පනත ඔබ බැලුවොත් මේ පනතට අනුව විශේෂයෙන්ම දියර කිරි නිෂ්පාදනයේ සම්බන්ධ ඔබ මැෂිනරි එකක් යූස් කරනවා නම් මේකට ප්‍රාග්ධන දීමනා විදිහට 50%ක් එහෙම නැත්නම් වසර දෙකක් ඇතුළත මේ වියදම කපා ගැනීමේ හැකියාවක් ඔබට තියෙනවා. ඉතින් මේක සුවිශේෂී අවස්ථාවක්, විශේෂයෙන්ම ව්‍යවසායකයෙක් විදිහට අලුත් දෙයක් දකින පුද්ගලයෙක් විදිහට ඔබට මේක ව්‍යාපාරික අවස්ථාවක් කරගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, ඔබට මතක ඇති ලංකාවේ අපි මීට කලින් වසර ගණනාවකට කලින් අපේ සංස්කෘතිය කොහොමද හැදිලා තිබුණේ. මේකෙදි කිරි ගේන පුද්ගලයෙක් හැමදාම උදේවරුවට හැම නිවසකටම යන සංකල්පයක් තිබුණා. ඉතින් අපි ගත්තොත් එහෙම අද බොහෝ දේවල් අපි පැරණි ක්‍රමයට පුරුදු වෙලා තියෙනවා. අපි ඉස්සර ගත්ත ට්‍රැඩිෂනල් ෆුඩ්ස් කියලා කියනවා සාම්ප්‍රදායික ආහාරවලට නැවත පුරුදු වෙලා තියෙනවා. ඉතින් අපිට පුළුවන් නම් ඇත්තම මේ කිරිපිටි වෙනුවට දියර කිරි ලංකාව පුරා බෙදා හරින්න මේක හොඳ ව්‍යාපාරික අවස්ථාවක් තියෙනවා. ඉතින් මේකට රජය ඔබ නොදැනුවත්ව හෝ දැනුවත්ව ඔවුන් මේ ගැන නොදැන හෝ මේකට යම්කිසි ක්‍රමවේදයක් හදලා දීලා තියෙනවා. විශේෂයෙන්ම ඔබට වියදම අඩු කරගන්න පුළුවන් බදුවලදී ලොකු සහනයක් දීලා තියෙනවා. ඉතින් ඔබ මේ සම්බන්ධ රිසර්ච් කරන්න කැමති නම් ලංකාව මේක අලුත් ව්‍යාපාරික අවස්ථාවක් කරන්න පුළුවන්. විශේෂයෙන්ම ලංකාවේ හැම ගමකටම හැම ගෙදරකටම දියර කිරි ඔබට බෙදා හරීමේ ජාලයක් හදන්න පුළුවන් නම් මේක හොඳ ව්‍යාපාරික අවස්ථාවක්. ඉතින් ඔබට හිතන්න විතරයි ඕන මේක ඉතා කුඩාවට පටන් ගන්න, විශාල වශයෙන් පටන් ගන්න අවශ්‍ය නැහැ. කුඩාවට පටන් ගන්න පුළුවන් නම් මේක හොඳ ව්‍යාපාරික අවස්ථාවක් කරගෙන ලංකාවේ තියෙන ගැටලුවකට විසඳුමක් ලබා දෙන්න පුළුවන්. ඉතින් මම මේ ගැන කියන්නම හිතුවේ මේක මේ වෙලාවේදී අපි ගොඩාක් වෙලාවට කරන්නේ යම්කිසි ගැටලුවක් ආපු ගමන් රජය විවේචනය කරනවා, රජයට බැන බැන ඉන්නවා. නමුත් අපි මේකේ අවස්ථාව දකින්නේ නැහැ කියන කාරණාව. ඉතින් මේ බලන හැම දිනාටම මම ඉල්ලන්නේ හැම ගැටලුවකම අපිට ව්‍යාපාරික අවස්ථාවක් තියෙනවා. ඔබ හිතන්න ඔබට පුළුවන් නම් මේ දේ කරන්න. ඔබ ගොඩක් වෙලාවට මම දන්නවා මේ වීඩියෝ එක දැම්මට පස්සේ කමෙන්ට් වල අනිවාර්යයෙන්ම වැටේ මේක කරන්න විශාල මුදලක් ඕන, මේකට මැෂිනරිස් ඕන, මේව ගන්න අපිට සල්ලි නැහැ. නමුත් ඉතා කුඩාවට ඔබට පටන් ගන්න පුළුවන් නම් ඔබ මේක කරගෙන බලන්න. විශේෂයෙන්ම ඔබ කිරිපිටි කාගෙන් හරි එහෙම නැත්නම් එළහරක් ඔබට නැති වෙන්න පුළුවන්, ඔවුන්ගෙන් යම් කිසි ආකාරයක ගන්න පුළුවන් නම් මේක බෙදා හැරීමේ ක්‍රමයක් කරලා බලන්න. මේක ඉතාම සාර්ථක ව්‍යාපාරික අවස්ථාවක් වෙන්න පුළුවන්. ඉතින් මට අද දවසේදී කියලා දෙන්න අවශ්‍ය වුණේ විශේෂයෙන්ම මේ ව්‍යාපාරික අවස්ථාවන්, එහෙම නැත්නම් ව්‍යවසනකාරී තත්ත්වයක තුල වුණත් ව්‍යාපාරික අවස්ථාවක් හඳුනාගන්නේ කොහොමද කියන කාරණා. ඉතින් මේක එකපාරම ඔබ ක්‍රියාත්මක කරන්න එපා. ඔබට මතක ඇති මම මීට කලිනුත් කරලා තියෙනවා තනි පිටුවෙන් කොහොමද බිස්නස් ප්ලෑන් එකක් හදන්නේ කියලා. ඉතින් මේකේ කතා කරපු කාරණා ටික ඔබ යොදලා බලන්න. ඔබ අනිත් කට්ටියගේ වෙනස් වෙන්නේ කොහොමද? ඔබ තරඟයක් දෙන්නේ කොහොමද? ඔබ මාකට් එක හොයාගන්නේ කොහොමද? මේකට අවශ්‍ය මුදල හොයාගන්නේ කොහොමද? මේක අලවිකරණය කරන්නේ කොහොමද? මේකට අවශ්‍ය පිරිස හොයාගන්නේ කොහොමද? මේ හැම දෙයක්ම ඉවැලුවේට් කරන්න. ඉවැලුවේට් කරාට පස්සේ ඔබටම අනන්‍ය වෙච්ච ක්‍රමයක් හොයාගන්න පුළුවන්. විශේෂයෙන්ම ලංකාවේ දැවෙන ප්‍රශ්නයකට ඔබට විසඳුමක් දෙන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. ඉතින් අද වීඩියෝ එක වැදගත් කියලා හිතනවා නම් ෂෙයා කරන්න. ඒ වගේම අපිත් එක්කතු වෙන්න කියලා ආරාධනා කරනවා. විශේෂයෙන්ම Facebook එක, Twitter, LinkedIn ඒ විතරක් නෙවෙයි දැන් අපි අලුතින්ම එකතු වෙලා තියෙනවා Telegram. Telegram එකෙත් business advice subscribe කරන්න කියලා ආරාධනා කරනවා. එහෙමනම් තවත් මේ වගේම වීඩියෝ එකකින් ඉතා ඉක්මනින් හමු වෙමු. Thank you.